un cielo e ne a te mamme anne a ti te vitti hoyagene e ne matte che anne si giria balanne oia la danne va de punci alwene sigiri e pita tienne sri lanka ve madde va balata da ayat matle district kare khadane ekata lakku gini kanda gim pidavi sisillu paashana vargayakin me sigiri parvataya hadila tiyenawa oyala dannawa de alwene kristu varsha පස්වන සියවසේදී කාශ්‍යප රජු විසින් සීගිරිය තම රාජධානිය බවට පත් කරගත්තා. පර්වතයේ පිවිසුම් දරටුව සිංහෙකුගේ ස්වරූපයෙන් ඉදිකර තිබීම නිසා සිංහගිරිය හෙවත් සීගිරි පර්වතය ලෙස හැඳින්වූ මෙය පසුව සීගිරිය නමින් හැඳින්වුවා. ඔයාලා දන්නවද ජල දුර්ග වන දුර්ග ගිරි දුර්ග ආදියෙන් මෙන්න පිවිසුම් දරටු පහකින්ද සීගිරිය සමන්විතයි ජල උද්‍යානය ශිලා උද්‍යානය හා මාර්ග උද්‍යානය ලෙස සීගිරිය කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන් මේ ලස්සන නිර්මාණය දැක ගැනීමට දේශීය හා විදේශීය නරඹන්නන් විශාල ප්‍රමාණයක් නිරන්තරයෙන් සීගිරියට එනවා. මගේ නම් සිද්ගත් ස්ථානයක් උනේ බිතු සිද්දුවම් රජමාලිග නටපුන් කොටු පවුරු ගල්ලාරුක්කුව නයි පෙන ගුහාව හා බෞද්ධ ආරාමයයි. මට තව හම්බුනා ලස්සන යාළුවෝ ටික. මෙන්න මෙයාලා. අපි දන්නවා ලොව අටවෙන පුදුමය ලෙසින්ද සීගිරිය හඳුන්වනවා කියලා. සීගිරිය කියන්නේ ශ්‍රී ලංකාවට මහත් ක්‍රීඩියක් හා අභිමානයක් ලබා දෙන ඉතා අනර්ග නිර්මාණයක්. පුංචි යාළුවනේ මං හිතනවා ඔයාලත් මාත් එක්ක සීගිරියට එන්න ඇති කියලා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ